සිංහල ගීක්ෂුවක එහෙමත් නැත්නම් චනුක්ස් බ්‍රෝ යුටිප් චැනල් එකට අදත් අපේ ගීක් යාළුවෝකම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් කීපයක් ගැන. මීට කලින් ඩ්‍රෝන් එකක් කියන්නේ මොකක්ද සහ ඩ්‍රෝන්ස් ගැන වීඩියෝස් කීපයක්ම මම කරා. පොඩ්ඩක් YouTube එකට ගිහිල්ලා චනුක්ස් ඩ්‍රෝන් කියලා සර්ච් කරොත් මේ වීඩියෝස් බැලුවේ නැත්නම් මේ ඩ්‍රෝන්ස් ගැන අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ ටික බලන්න. ඉතින් අද අපි කතා කරමු එහෙනම් මේ ඩ්‍රෝන් පාවිච්චි කරලා විවිධ තැන්වලට විවිධ දේවල් ඩිලිවර් කරන්න මේ වෙනකොට ලෝකේ විවිධ ආයතන පෙළඹිලා තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට අපි හිතමු කරදරයක් සිද්ධ වුණ වෙලාවක ඉක්මනට එතනට යන්න ලේසිම ක්‍රමය තමයි ආස මගින් යන එක. ඉතින් ගොඩක් වෙලාවට හෙලිකොප්ටර් එකක් ප්ලේන් එකක් නැතුව අපිට කෑම වගේ දේවල් එහෙම නැත්නම් හදිසියෙන් අවශ්‍ය වෙන ඖෂධ වගේ දේවල් ප්‍රවාහනය කරන්න මේ වෙනකොටත් මේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් පාවිච්චි වෙනවා. ඉතින් ඒ නිසාම ගොඩක් අය පෙළඹිලා තියෙනවා. ඉතින් තැනකට යන්න අපහසු නිසාම අපි හිතමු වෙදේකේ කන්ඩිෂන් අවුල් එහෙම නැත්නම් ට්‍රැෆික් අවුල් එහෙම නැත්නම් යන්න වෙන මොහොතේ අවුල් තියෙනවා නම් මේ නියමුවන් රහිත යාන එහෙම නැත්නම් මේ ඩ්‍රෝන් පාවිච්චි කරලා මේ විදිහට ගොඩක් ඉක්මනට ගොඩක් ලේසියෙන් කෙටි කාලයක් ඇතුළත අපිට බාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන් හැකියාව මේ වෙනකොට ලැබිලා තියෙනවා. අපි දැන් බලමු ලෝකේ ප්‍රධාන ආයතනයේ කීපයක් මේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් කොහොමද පාවිච්චි කරන්න කියලා. අද අපි ගොඩක් කෙටියෙන් තමයි මේ ගැන කතා කරන්න යන්නේ. මොකද ඉස්සරහින වීඩියෝස් කීපයකට මේ දේවල් වැදගත් වෙන නිසා. මුලින්ම අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ DHL කියන බාණ්ඩ ප්‍රවාහනය කරන සේවාව ලබා දෙන ආයතනය ගැන. මොකද 2013 අවුරුද්දේ ඉඳන් මේ DHL ආයතනයට හැකියාව ලැබුණා මේ ඩ්‍රෝන් එහෙමත් නැත්නම් නියමුවන් රහිත යාන හරහා බාණ්ඩ ප්‍රවාහනය කරන්න. හැබැයි DHL ආයතනයේ 2013 අවුරුද්දේ මේක මුලින්ම කෙනෙක්ගේ ගෙදරකට එහෙමත් නැත්නම් කෙනෙකුට නෙමෙයි බාණ්ඩ ප්‍රවාහනය කරේ. ඒගොල්ලන්ගේ තිබුණු බේස් ස්ටේෂන් වලට අපි හිතමු නගර දෙකක් අතර ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධාන ආයතන දෙකක් හරහා බාණ්ඩ ඉක්මනට ප්‍රවාහනය කරන්න අවශ්‍ය නම් මේගොල්ලෝ මේ නියමුවන් රහිත ඩ්‍රෝන් යානා පාවිච්චි කරා. ඉතින් මේගොල්ලෝ කිලෝමීටර 12 කිලෝමීටර 15 දුර දක්වා ගොඩක් ඉක්මනට මේකෙන් ප්‍රවාහනය කරන්න පුළුවන් නිසා මේ ප්‍රවාහන කටයුතු සිදු කරලා තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම ඉමර්ජෙන්සි මෙඩිසින් අවශ්‍යතා එහෙමත් නැත්නම් අපි හිතමු මොකක් හරි කරදරයක් වුණ වෙලාවට ඉක්මනට බෙහෙත්ද්‍රව්‍ය වගේ අවශ්‍ය වෙලාවට මේ පාරවල් දිගේ පොඩ්ඩක් කරදරات එක්ක ට්‍රැෆික් එක යන අමාරු නම් එහෙමත් නැත්නම් හදිසි අවශ්‍යතාවයක් හදිසි අනතුරක් වුණාම මේ වගේ වාහනයකින් පාර දිගේ යන්න අපහසු නිසා මේගොල්ලෝ මේ ඩ්‍රෝන් යානා පාවිච්චි කරලා මේ මෙඩිසින් වගේ දේවල් ප්‍රවාහනය කරන්නත් පෙළඹිලා තිබුණා. ඉතින් මේ ඩ්‍රෝන් යානා විතරක් නෙමෙයි මේගොල්ලෝ ඔටෝමේටඩ් කරලා තිබුණේ. මේගොල්ලන්ගේ ඩ්‍රෝන් යානා වලට මේ බාණ්ඩ ලෝඩ් කරන තැන ඒ වගේම අන්ලෝඩ් කරන හැටි මේ හැම දෙයක්ම මේගොල්ලෝ ඔටෝමේට් කරලා තිබුණ නිසා ගොඩක් ලේසියෙන්ම මේගොල්ලන්ට මේ ඩිලිවරි සිස්ටම් එක මේන්ටේන් කරන්නත් ඒ වගේම මේවා ට්‍රැක් කරගන්නත් හැකියාව ලැබිලා තිබුණා. DHL ආයතනයෙන් පස්සේ අපි කතා කරන්න යන්නේ මේ UPS කියන තවත් පැකේජ් ඩිලිවර් කරන කම්පැනි එකක් ගැන. මේකේ තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ අර DHL ආයතනය පාවිච්චි කරපු ටෙක්නොලොජි එක. එහෙමත් නැත්නම් මේ මෙතඩ් එක නෙමෙයි පාවිච්චි කරන්නේ. මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට තමයි බාණ්ඩ ඩිලිවර් කරන්න මේ ඩ්‍රෝන් එහෙමත් නැත්නම් නියමුවන් රහිත යානා පාවිච්චි කරන්නේ. මේගොල්ලන්ට තියෙනවා මේගොල්ලන්ගේම UPS ට්‍රක් එකක්. ඉතින් එක ඒරියා එකකට බෙදන්න ඕන බාණ්ඩ හැම එකක්ම මේ ට්‍රක් එකට තමයි මේගොල්ලෝ ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ ට්‍රක් එකේ කවුරු හරි මේක ඩ්‍රයිව් කරන් යන ගමන්ම මේකේ හයි කරලා තියෙන ඩ්‍රෝන් එකක් මගින් ඉක්මනට වටේ තියෙන තැන්වලට මේ බාණ්ඩ ඩිලිවර් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මිනිස්සෙක් එහෙම නැත්නම් මේ ට්‍රක් එකේ ඉන්න සේවකෙක් ගිහිල්ලා මේක ගෙදරට තට්ටු කරලා දෙනවට වඩා ගොඩක් ඉක්මනට එහෙම නැත්නම් කාලය ඉතුරු වෙන විදිහට මේක ට්‍රක් එකේ තියෙන ඩ්‍රෝන් එකෙන් ඩිලිවර් කරන්න පුළුවන් අවස්ථාව මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මේ ට්‍රක් එකනම යාගේ බීකන් එකක් තියෙනවා. ඒ වගේම මේ ඩ්‍රෝන් එකටත් එයාගේම බීකන් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ට්‍රක් එකට හැමතිස්සෙම හැකියාව තියෙනවා මේ ඩ්‍රෝන් එක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ට්‍රැක් කරන්න. ඒ වගේම ඩෙන්ටිෆයි කරගන්න. ඒ වගේම මේ ඩ්‍රෝන් එකටත් හැම වෙලාවෙම හැකියාව තියෙනවා මේ වෙලාවේ ට්‍රක් එක කොහෙද කියලා ඩෙන්ටිෆයි කරගන්න. ඉතින් මේ දෙකම මූව වෙන ගමන් නිසා මේ දෙක අඳුරගන්න කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් UPS ලා මේ නිර්මාණය කරලා තියෙන ට්‍රක් එකේ හයි කරලා තියෙන ඩ්‍රෝන් එක ගොඩක්ම පවර්ෆුල් ඔක්ටොකොප්ටර් එකක්. මොකද ගොඩක් ලොකු බරක් මේකෙන් අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ නිසාම මේකේ බැටරි එක ගොඩක් ඉක්මනට එහෙම නැත්නම් වේගෙන් බහිනවා. ඉතින් අන්න ඒ නිසාම මේකේ ෆ්ලයින් ටයිම් එක ගොඩක් අඩුයි. මේකට පිළියමක් විදිහට මේ ඔක්ටොකොප්ටර් එකට එහෙම නැත්නම් මේ ඩ්‍රෝන් එකට ෆාස්ට් චාර්ජින් සිස්ටම් එකක් මේගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා. මේ ට්‍රක් එකේ තියෙන ස්පෙෂල් චාර්ජින් සිස්ටම් එකක් නිසා මේ ඩ්‍රෝන් එකේ තියෙන බැටරි එක ගොඩක්ම ඉක්මනට චාර්ජ් වෙනවා. ඉතින් DHL එකේ රොබෝලා පාවිච්චි කරලා ෆුල් ඔටෝමේට් කරලා තිබුණාට මේකේ ලෝඩින් සහ අන්ලෝඩින් සිස්ටම් එක UPS ලා තාම එක කරලා නැහැ. මේගොල්ලන්ගේ මේ ට්‍රක් එක ඇතුලේ ඉන්න ඇසිස්ටන්ට් කෙනෙක් එහෙම නැත්නම් මේ ට්‍රක් එකේ ඩ්‍රයිවර්ට හැකියාව තියෙන්නේ මේක මැනුවල් ලෝඩ් කරන්න. එයා තමයි ඩිසයිඩ් කරන්නේ මේක ඊගාවට යන්න ඕනේ කොතනටද, ඒ වගේම මේ වෙලාවේ මම ලෝඩ් කරන්න ඕන පැකේජ් එක මොකක්ද කියලා. එවගේ මේ ඩ්‍රෝන් එක බාණ්ඩයක් අරගෙන ගිහිල්ලා මේක බාන අවස්ථාවේදී විතරයි මෙයාට ඔටෝමැටිකලි මේක අන්ලෝඩ් කරන්න පුළුවන් පහසුකම තියෙන්නේ. ඒ වගේම ඩුවල් 4G තාක්ෂණය පාවිච්චි කරලා ට්‍රැක් එක සහ ඩ්‍රෝන් එක අතර නිතරම කමියුනිකේෂන් එකක් මේගොල්ලෝ පාවිච්චි කරනවා. ට්‍රක් එකේ තියෙන ඩිස්ප්ලේ එක භාවිතයෙන් තමයි මේ ඩ්‍රෝන් එක ඊළඟට මේ බාණ්ඩ අරගෙන යන්න ඕනේ කොතනටද කියලා තීරණය වෙන්නේ. මේකත් මේගොල්ලෝ ඔටෝමේටඩ් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයාට අවශ්‍ය නම් ෆුලි කන්ට්‍රෝල් එක ගන්න පුළුවන් හැකියාවත් මේ ට්‍රක් එකේ ඩිස්ප්ලේ එක හරහා මේකේ ඩ්‍රයිවර්ට දීලා තියෙනවා.
ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පීසා ඩිලිවරි කරන ආයතනයක් ගැන. ලෝකේ මුලින්ම මේ ඩ්‍රෝන් එකක් කරා, එහෙම නැත්නම් නියමුවන් රහිත යානාවක් කරා පීසා ඩිලිවරි කරන්න හැකියාව ලැබුණේ ඩොමිනෝස් ආයතනයටම තමයි. ඒගොල්ලෝ මේ විදිහේ ඩ්‍රෝන් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ රීජන් එකෙන් රීජන් එකට අවශ්‍යතාවය අනුව මේ ඩ්‍රෝන් ඒගොල්ලෝ වෙනම ස්පෙસિෆික් විදිහට නිර්මාණය කරන්නත් පෙළඹිලා තියෙනවා. ඉතින් මේ ඩොමිනෝස් ඩ්‍රෝන් එක වෙනම මේගොල්ලෝ බ්‍රෑන්ඩින් කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය භාණ්ඩයක් ප්‍රවාහනය කරනවා වගේ නෙමෙයිනේ, ආහාර වගේ දේවල් ප්‍රවාහනය කරනකොට ඒකට ස්පෙસિෆික් විදිහට මේ ඩ්‍රෝන් එකේ ලැගේජ් වගේ දේවල් වෙනම නිර්මාණය කරන්නත් මේගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ඩොමිනෝස් ඩ්‍රෝන් එකට ඔටෝමැටිකලි පීසා ලෝඩ් කරන්න හැකියාව තාම ඩොමිනෝස් ආයතනයේ නැහැ. සාමාන්‍ය විදිහට පීසා එකක් හදලා ආවට පස්සේ මැනුවල් තමයි මේ ඩ්‍රෝන් එකට කෙනෙක් මේ පීසා එක ලෝඩ් කරන්නේ. ඊට පස්සේ මේ ඩ්‍රෝන් එකට හැකියාව තියෙනවා මේ පීසා එක ඕඩර් කරේ කවුද කියලා මෙයාගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ඇප් එක හරහා අඳුරගන්න. ඊට පස්සේ GPS ලොකේෂන් එක හොයාගෙන මේ ඩ්‍රෝන් එක තනියම ගමන් කරන්න ආරම්භ කරනවා. ඉතින් ඒ වගේම මේ පීසා එක ඕඩර් කරපු කෙනාට හැකියාව තියෙනවා මේ වෙනකොට ඩ්‍රෝන් එක එහෙම නැත්නම් මේ ඩිලිවර් වෙන පීසා එක කොතනද තියෙන්නේ කියලා තමන්ගේ ඇප්ලිකේෂන් එක හරහා දැනගන්න. ඉතින් අවසානයේ මේ ඩ්‍රෝන් එක ගිහිල්ලා මේ විදිය කේබල් එකක් ආධාරයෙන් හරි එහෙම නැත්නම් ඩ්‍රෝන් එකේ නිර්මාණය කරලා තියෙන ආකාරයෙන් වෙනස් විදියකට මේක ඩිලිවර් කරන්න පුළුවන් හැකියාව මේ ඩොමිනෝස් පීසා ඩ්‍රෝන් එකට හැකියාව ලැබිලා තියෙනවා. අවසාන වශයෙන් අපි කතා කරන්න යන්නේ දැනට සාර්ථකම ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් එකක් වෙන Amazon ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් එක ගැන. Amazon ආයතනය කියන්නේ ගොඩක්ම ඉක්මනට තමන්ගේ භාණ්ඩ තමන්ගේ කස්ටමර් වෙත ගෙනියන්න ගොඩක් උනන්දු වෙලා වැඩ කරන ආයතනයක්. ඉතින් මේගොල්ලන්ගේ මෙතඩ්ස් කීපයක් අතරින් මේ වෙනකොට ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් එක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ප්‍රධාන හේතුව තමයි සාමාන්‍ය පැය 24 දින 3ක් අතර මොකක් හරි ඩිලිවර් කරන්න කාලයක් වැය වුණාට මේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් එක පාවිච්චි කරලා මේගොල්ලන්ට විනාඩි 20ක් විනාඩි 30ක් අතර කාලයක් ඇතුළත තමන්ගේ කස්ටමර්ට ඕනම භාණ්ඩයක් ප්‍රවාහනය කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන එක. මේ Amazon ඩ්‍රෝන් එකට භාණ්ඩ ලෝඩ් කරන එක ඒ වගේම අන්ලෝඩ් කරන එක මේගොල්ලෝ ඔටෝමේට් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඩ්‍රෝන් එකත් මේගොල්ලෝ ගොඩක් ස්මාර්ට් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගෙන යනකොට අහසේ තියෙන ඔබ්ජෙක්ට් අඳුරගෙන යම් තාක් දුරකට මේවා මගහැරලා යන්න පුළුවන් හැකියාව මේ ඩ්‍රෝන් එකට තියෙනවා. අපි මේ Amazon ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා Amazon ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් එක හරහා මොනවා හරි දෙයක් අපේ ගෙදරට ඕඩර් කළා කියමුකෝ. එහෙම වුණොත් ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ ලොගෝ එකක් ගිහිල්ලා මේක ලෑන්ඩ් කරන්න පුළුවන් තැනක තියන්න. උදාහරණයක් විදිහට ඕපන් ඒරියා එකේ මත් නැත්නම් ඔයාගේ මිදුලේ මේක තියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඩ්‍රෝන් එකට හැකියාව තියෙනවා GPS ලොකේෂන් එක හරහා ඔයා ඉන්න තැන හොයාගන්නත්, ඒ වගේම මේ ඔබ්ජෙක්ට් එක ඩිටෙක් කරගෙන මේ අවශ්‍ය තැනට මේ ඔයාගේ භාණ්ඩේ ඩිලිවර් කරන්නත්. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරපු මේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් වලත් අපිට තාම 100%ක් සාර්ථකකමක් හොයාගන්න බෑ. තාමත් මේ හැම එකක්ම වගේ පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. තාමත් මේ වගේ එක එක විවිධ කරදර වලට මේගොල්ලන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තාමත් එක එක ප්‍රශ්න වගේ දේවල් මෙතනදී ඇති වෙනවා. උදාහරණයක් විදිහට මේ වෙනකොට තියෙන පවර්ෆුල්ම ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් එකේ තියෙන ඩ්‍රෝන් එක ගත්තත් මෙයාට ගොඩක් ඉක්මනට ඔබ්ජෙක්ට් අඳුරගන්න පුළුවන් හැකියාව නැහැ. ඉතින් ඒ නිසා සමහර විට මේක අහසින් යනකොට කුරුල්ල එකේ මන් නැත්තම් වෙනත් ඔබ්ජෙක්ට් එකක අපි හිතමු බැලුන් එකේ මන් නැත්තම් පහතින් යන තවත් ගුවන් යානයක වගේ මේක ඉක්මනට හැප්පෙන්න ඉඩ තියෙනවා. මොකද ගොඩක් ඉක්මනට මේ දේවල් අයිඩෙන්ටිෆයි කරගෙන මේකට මූව් වෙන්න හැකියාව තාම ලැබිලා නැහැ. අනිත් දේ තමයි මේ ඩ්‍රෝන් එකේ තියෙන ෆ්‍රීකවෙන්සි එක කවුරු හරි හැක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඩ්‍රෝන් එක කවුරු හරි හයිජැක් කරන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් මේ ෆ්‍රීකවෙන්සි එක වෙන කෙනෙක් අරගෙන තමන්ට ඕන තැනට මේ ඩ්‍රෝන් එක ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂාව ගැන අනිවාර්යෙන් වග බලා ගන්න ඕනේ. එහෙම වුණොත් මේකේ ප්‍රවාහනය කරන භාණ්ඩේ වගේ මේ ඩ්‍රෝන් එකේ ආරක්ෂාවත් පුංචි ප්‍රශ්නයක් පැන නැගෙනවා. ඉතින් මේකත් මේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් එකේදී ඉස්සරහට විසඳන්න තියෙන තවත් එක ප්‍රශ්නයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් කොයිතරම් සාර්ථක වුණත් මම මේකේ දැකපු අනිත් අවුල තමයි නිකමට හිතන්න අර පීසා ඩිලිවරි සිස්ටම් එක ගැන අපි කදින් කතා කරපු ගොඩක් කලාවට දැන් අපි පීසා එකක් ඕඩර් කරාම අපේ දොරට තට්ටු කරලා මිනිස්සෙක් තමයි ඇවිල්ලා මේක දීලා ගනුදෙනුව කරගෙන යන්නේ. නමුත් මේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් එකේදී මේ ඩ්‍රෝන් එක ඇවිල්ලා එළිය කොහේ හරි එහෙම නැත්නම් මේ ඩ්‍රෝන් එකක් ලෑන්ඩ් කරන්න පුළුවන් තැනක තමයි බාන්නේ. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා දොර අරගෙන එළියට ගිහිල්ලා මේක අරගෙන එන්න. අනිත් එක තමයි වෙද කන්ඩිෂන්. අපි මේ විදිහට මොනවා හරි ගෙනල්ලා කොහේ හරි ඕපන් ඒරියා එක බාලා තියෙනකොට වැස්ස වෙලාවක එහෙම නැත්නම් හිම වැටෙන අවස්ථාවක වෙනත් මොකක් හරි දූවිලි ඇවිස්සලා තියෙන අවස්ථාවක මේ කෑම වගේ දේවල් එහෙම නැත්නම් මේ භාණ්ඩය වගේ දේවල් වලට හානි වෙන්න ඉඩ තියෙනවා. අනිත් දේ තමයි ගොඩක් වෙලාවට මේ ඩ්‍රෝන් එක ආවා කියලා ඔයාට නොටිෆිකේෂන් එකක් ආව ගමන් මේ ඩ්‍රෝන් එක බාලා තනියම එළියට යන්න යනවා. ඉතින් එහෙම වුණොත් අපිට එළියට එන්න පරක් වුණොත් මේක තව කවුරු හරි අරගෙන යාමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ වගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපිට කම්ප්ලේන් කරන්න කෙලින්ම කෙනෙක් නැහැ. මොකද මේක යාන්ත්‍රිකව තමයි හැමදේම සිද්ධ වුනේ. ඉතින් කවුරු හරි මිනිස්සෙක් එක්ක අපි ගනුදෙනුවක් කරොත් තමයි අපිට ඒක හරියට විසඳගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් විවිධ රටවල් වලට යනකොට මේ රටවල් වල තියෙන නීති රීති අනුව මේක පාවිච්චි කරන විදිය වෙනස් කරන්න සිද්ධ වෙනවා. මොකද ඔයාලා දන්නවා මේ වෙනකොටත් රජයෙන් මේ ඩ්‍රෝන් යානා පිළිබඳ වෙනම නීති අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේවා ෆ්ලයි කරන්න හැමෝටම අවස්ථාවක් නැහැ. ඉතින් මේ දේවල් හැමතැනම පියඹලා යනවා කියන්නේ අපේ ප්‍රයිවසි ඉෂුස් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට අනවශ්‍ය විදිහට දේවල් ප්‍රවාහනය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා මේවා හරහා. උදාහරණයක් විදිහට ජෝර්ජියාවේ බන්ධනාගාරයකට මේ සිගරට් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වගේ දේවල් මේ ඩ්‍රෝන් යානා පාවිච්චි කරලා ඩිලිවර් කරන සිස්ටම් එකක් තිබිලා ඒක අඳුරගෙන
ගෙන හොයාගෙන තියෙනවා. ඉතින් ඒක ක්‍රිමිනල් වලට මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් වෙන නිසා මේ වගේ ඩ්‍රෝන් යාන හරහා බාණ්ඩ ප්‍රවාහනය කොයිතරම් ඉස්සරහට සාර්ථක වෙයිද, කොයිතරම් නීත්‍ය අනුකූල වෙයිද කියලා අපිට දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. කොහොමද තාක්ෂණයේ දියුණුවත් එක්කම සහ මේ හැම දෙයක්ම අලුත් වැඩියා වෙනවත් එක්කම මේ දේවලුත් අලුත් වෙලා අපිට ගොඩක් සාර්ථක විදිහට ඩ්‍රෝන් හරහා ගොඩක් ඉක්මනට බාණ්ඩ මේ විදිහට ප්‍රවාහනය කරන්න හැකියාව අපිටත් ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මොනවද මේ ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් ගැන දන්නේ, ඔයාලා මොනවද ඩ්‍රෝන් ගැන දන්නේ අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අපි හැමෝටම අලුත් දේවල් ඔයාගේ අදහස් හරහා ඉගෙන ගන්න පුළුවන් හැකියාව ලැබෙයි. ඔයාලට තවත් මොනව හරි දැනගන්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඉස්සරහා වීඩියෝ වලදී අපිට ඒ දේවල් ගැන කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් මතක ඇතුව ඔයා බැලුවේ නැත්නම් පරණ ඩ්‍රෝන් වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් YouTube එකේ ගිහිල්ලා චනුක්ස් ඩ්‍රෝන් කියලා සර්ච් එකක් දාලා වීඩියෝස් ටික ඔක්කොම බලන්න. ඒ වගේම මාව තාමත් subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. මේ දින මගේ social media මාව like කරන්න, follow කරන්න, single mtex education update ඔයාලට ගෙන්න ගන්න. අද single geek shot එක එකතු වුණාට වඩා ගොඩක් සුතිගල් single geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.